තරගෙත් අපි චාන්සස් දෙක තුනක් කර තැරුණා. අපි අතින් එකම එතනින් තමයි මදන අබ්දුල්ලා ලාපු 200කට යන්න හම්බුනේ. ඒ වගේම පිටිකරුව ගත්තොත් ටොස් එක දෙන්නා SSC තනනිල්ලේ මම හිතන්නේ ලකුණු 160ක් කියන්නේ ඉතමත් කියන්නේ ජයග්‍රහණයකට මදි ස්කෝර් එකක්. ඉතින් අපි ටොස් එකක් දෙන්නා විකට් එකේ හොඳම හරියේදී අපි බලන්නේ පුළුවන් තරම් ලකුණු ලොකු ප්‍රමාණයක් රැස් කරගෙන ඔවුන්ට ෆෝර්ත් ඉනින් එකේ ප්‍රෙෂර් එකට තල්ලු කරන්න. නමුත් මම හිතන්නේ අපි හැමදෙස්සම මේක දැක්කේ අපිට ඒ දේ කරන්න හම්බුනේ නැහැ. මොකද අපි පළවෙනි වෙන්නම අපි ගාල්ලේ වගේම මේක ඊට වඩා සෑහෙන අසීරුතාවකට ලක් වුණා. ඉතින් මම හිතන්නේ ඒකත් එක්ක තමයි තරඟාවලිය පරාජයටපත් වුනේ. වැඩේ තියෙන අපි ලකුණු 160ක් ලබා ගත්තට පස්සේ හරි අමාරුයි ඒක පන්දු යන්න ඩිෆෙන්ඩ් කරන්න. මොකද 160ක් ඒ වගේම වුන් ආරම්භයක් ගත්තා, ඉතා හොඳ ආරම්භයක් ගත්තා වේගෙන් පන්දුවට ලකුණු රැස් කළා. ඉතින් ඒ වගේ සෙල්ලම් කරද්දී අපිට දාන්න පුළුවන් ප්‍රෙෂර් එක හරි අඩුයි පාකිස්තාන කණ්ඩායමට. ඉතින් ඒක හින්දා තමයි ගොඩක් වෙලාවට ඔවුන්ටත් ලොකු ප්‍රෙෂර් එකක් දාන්න හම්බුන්නේ නැහැ. මොකද හැමතිස්සෙම ලකුණු 4-5 ඕවර් එකට යන්න ගත්තා. ඉතින් හැබැයි මම හිතන ගහපු කම්බිනේෂන් එක හරි, හැබැයි අපේ අතින් වෙන්න ඕන කාර්යයන් හරියට ටියුන් නැහැ කියලා තමයි මම හිතන්නේ. ගාලේ නම් අපි දන්න අනිවාර්යයෙන්ම ඒක දඟපන්දු යන්නගේ පාරාදීසයක් කියලා. නමුත් අපි කිව්වාගේ අපි එතනද හොඳට කරා, ස්පිනර්ස්ලා හොඳට කරා. නමුත් මම හිතන්නේ අපිට ලකුණු තමයි මදි වුණේ. ඉතින් ඒ වගේම අර ඉන් පැචර්ස් අපි දෙන ප්‍රෙෂර් එක හරි අඩුයි. ප්‍රභාත්ගේ පැත්තෙන් ගොඩක් ප්‍රෙෂර් එක එල්ලුණාට අනිත් පැත්තෙන් දෙන ප්‍රෙෂර් එක ගොඩක් අඩු වෙනවා. ඒ වගේම ඊට අමතරව ඔවුන්ට බ්‍රේක් එකක් දෙන්න ඕනලාට ෆාස්ට් බෝලර්ස්ලාගේ ආවත් එක්කම ඒගොල්ලෝගේ දෙන ප්‍රෙෂර් එක සෑහෙන අඩුයි. අපි දැක්කා පාකිස්තානු කණ්ඩායමේ වේග පන්දු යන්න දෙන්න කොච්චර ප්‍රෙෂර් එකක් දෙනවද කියලා ඔවුන්ගේ ස්පිනර්ස්ලට රෙස්ට් එකක් ඕනනම්, ඉතින් රිවර්ස් දානවා, බවුන්සස් දානවා. ඉතින් ඒ වේගი තියෙනවා, ඒ ස්කිල් එක ඒගොල්ලන්ට තියෙන. නමුත් අපේ ඒ ස්කිල් එක අඩුපාඩුවක් සෑහෙන ලොකුවට දකින්න හම්බුණා මේ තරඟයේ. මොකද ලකුණු ලබා ගත්තට පස්සේ මම හිතන්නේ අපි කියන්නේ බෝලේ පරනුවට පස්සේ අපේ අර අලුත් බෝලෙන් දාන ඕවර්ස් දෙක තුන විතර අපේ විකට් එකක් එන පාටක් පේන. ඊට පස්සේ ස්කිල් එකක් හරි අමාරුයි. මොකද බවුන්ස් එකට බවුන්ස් එක වුණත් හොඳ වේගයක් අපිට ලබා ගන්න හම්බුන්නේ නැහැ මේ තනතිල්ලේ. ඉතින් අපි ඒ බවුන්ස් එකට සෙට් කළා ෆීල්ඩ් එක ඇදුවත් ඒ අර වේගේ හරි අඩුයි. ඒ වගේම රිවර්ස් ස්විංග් එකක් අපිට කරගන්න බැරි වුණා. මොකද මම හිතන්නේ අපිට ඒ ස්කිල් එක සෑහෙන්න අඩුයි. අපි දැන් මම දන්න කාලේ ඉඳන් සුරංග ඇරෙන්න වෙන එක්කෙනෙකුට ගොඩක් රිවර්ස් කරන්න හම්බුන්නේ නැහැ. අසිතට ඒ ස්කිල් එක චුට්ටක් තියෙන ඒ ඇරෙන්න තාම නැහැ. ඉතින් ඒ වගේ සෑහෙන ලොකු දේවල් අපි දැක්කා අඩුපාඩු විදියට. ඉතින් ඒවා ඉස්සරහට හදා ගන්න වෙනවා අනිවාර්යයෙන්ම අපි තව තරඟාවලිය සෙල්ලම් කරනකොට. මොකද හොඳ කණ්ඩායමක සෙල්ලම් කරනකොට මේ දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒව නැතුව හරි අමාරුයි ජයග්‍රහණය කරන්න. මම හිතන්නේ ලකුණු අතරට මම හිතන්නේ ආවේ නැති ගොඩ මම කතාරේටේ අපි මම ලකුණු 50ක් ගහපු නැති කාලයකට පස්සේ ගහපු නැති එකම සීරීස් එක. ඉතින් එකක් මම බොලුවන් තරම් බැලුවේ පුළුවන් තරම් ප්‍රෙෂර් එක දාන්න බෝලර්ස්ලට. මොකද අපි දන්නවා අපිට බෝලර්ස්ලා ප්‍රෙෂර් එක දානකොට කොච්චර අමාරුද කියලා. මේ ඉතින් ඒ වගේ තමයි මටත් ඕනේ ඒ වගේ සෙල්ලම් කරන්න. නමුත් මම හිතන්නේ මම ගත්ත මම රිස්ක් ෂොට්ස් අරන් සෙල්ලම් කර ගැහුවා කියලා. මම ඒ එන විදියට හැබැයි පොසිටිව් සෙල්ලම් කරන තමයි මට ගොඩක් කියලා ඕන කරලා තිබ්බේ. ස්ටාර්ට් එක ගත්තම හොඳට ඒක දිගටම අරන් යන. නමුත් මම හිතන්නේ අවාසනාවන්ත විදියට දෙවෙනි ඉනිමෙත් දැවි ගියා. ඉතින් ඒ වගේ දේවල් ක්‍රිකට් වල වෙනවා. හැබැයි එහෙම කියලා මම හරියට සෙල්ලම් කරේ නැහැ කියලා තව ක්‍රොස් දෙනෙක් කණ්ඩායමේ සෙල්ලම් කරනවා. ඉතින් ඒ කවුරු හරි එක්කෙනෙක්, මොකද හැමදාම කවුරුත් හොඳට සෙල්ලම් කරන්නේ නැහැ. ඉතින් මම එදා කිව්වාගේ කණ්ඩායමේ 11 දෙනාගෙන් බැට්ස්මන්ලා 7 දෙනෙක්ගෙන් ගොඩක් වෙලාට බැට්ස්මන්ලා 3යි 4යි හොඳට සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ 4 දෙනා හොඳට පුළුවන් තරම් සෙල්ලම් කරනවා. නමුත් අපේ මම හිතන්නේ මේ කාටවත් මේ තරඟයේ පුරාවටම ලකුණු අතරට ලොකුවට ලකුණු අතරට එන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මම හිතන්නේ මම ගොඩක් හයි රිස්ක් ෂොට්ස් ගත්තා කියලා. මම ගොඩක් වෙලාට දැන් අවුට් එච් එකත් ඩ්‍රයිවර් එකක් සෙල්ලම් කරලා එකත් ඉන්සයිඩ් එච් එකක් උනේ දෙවෙනි එකේදී ෆිට් යූස් කළා. ඒ කියන්නේ නෝමලි මම වෙනද වලත් ලෙෆ්ට් ආම් ස්පිනට හෝ රයිට් ආම් ලෙගට ගොඩක් වෙලාට විකට් එකට ඇවිදන් ඇවිල්ලා තමයි සෙල්ලම් කරන්නේ. නමුත් මේක අවාසනාවත් ඉදිරිය අවුට් වුණා. හැබැයි මම හිතන්නේ මම ගහන විදිය මට ගොඩක් වෙලාට සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒක තරඟාවලියක් හරියට උන්නේ නැහැ කියලා ගොඩක් ෂෙල් එකට යන්න අරගයි. මොකද ඒතකොට ගොඩක් නෙගටිව් දේවල් ඔලුවට දා ගන්නවා. ඒකෙන් වෙන්නේ මගේ තියෙන කැපැසිටි එක තවත් මම හංගගෙන ඉන්න එක විතරයි මට වෙන්නේ. ඉතින් මම හිතන්නේ මම බලන්න පුළුවන් කොහොමද මගේ ස්කෝරින් ෂොට්ස් වැඩිපුර වැඩි කරගන්නේ, කොහොමද මම රන්ස් ඔප්ෂන්ස් පිටිය පුරා අදා ගන්න කියන එක තමයි මම පුළුවන් තරම් ඉම්ප්‍රූව් වෙන්න බලන්නේ. ඉතින් ඒ ඉම්ප්‍රූවමෙන්ට් එක කරන්න ගිහිල්ලා හෝ මොනාරි වෙලා අවුට් වුණා කියලා මම හිතන්නේ මම නැවතත්
ඒ අර ෂෙල් එකට යන්න ඕනේ කියලා පුළුවන් තරම් බාන්න ඕනේ ඒ දේවල් හදාගෙන කරගෙන අර පුළුවන් තරම් මගේ කැපැසිටි එක වැඩි කරගන්න එක තමයි මම බලාගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේකෙදි මම මට හිතච්ච දයක් ලකුණු මට ලොකුට ලබා ගන්න හම්බුනේ. නමුත් මම ක්‍රීඩා කරපු විදිය ගැන මම විදිය ඒ කියන්නේ මම මගේ අප්‍රෝච් එක මම හිතනවා මේක සෑහෙන දුරකට හොඳයි කියලා. ක්‍රීඩාව කියන්නේ ජය පරාජය දෙකම තියෙන තරගයක්. ඉතින් තරඟ දිනනවා තරඟ පරදිනවා එහෙම වෙනවා. ඉතින් ඕනම තැනක මේ දේවල් පොදු ලක්ෂණයක්. මේක ක්‍රීඩාවක්. මේකේ තරඟේ ජය පරාජයම දෙකම තියෙනවා. ඉතින් ඒක අපි දුකයි. මැච් පරදිනකොට දුක අපිටත් ඒ දුක තියෙනවා. අපිට ඊට වඩා දුක තියෙනවා. මොකද අපි තමයි මැදට ගිහිල්ලා සෙල්ලම් කරන්නේ. අපි තමයි රෙප්‍රසන්ට් කරන්නේ රට. ඒ දුක අපිටත් තියෙනවා. නමුත් අපි බලන්නේ ඒ දේවල් හදාගෙන කරගෙන ඉස්සරහට. මොකද මේ ක්‍රිකට් කියන එක අද මෙතනින් අතර වෙන තැනක් දෙයක් නෙමෙයි. මේක තව ඉස්සරහට සෙල්ලම් කරනවා. අපි ක්‍රිකට් වලින් නැවතුණාට පස්සේ වුණත් තව ජෙනරේෂන්ස් එන්න තියෙන සෙල්ලම් කරන්නේ. ටීම් එකක් විදියට මොකද කොතනද අපි වැරදුනේ, කොයි දේවල්ද අපි හදාගන්න ඕනේ, ඒ දේවල් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ක්‍රිකට් මීට වඩා හොඳ රටවල්, ගොඩක් හොඳ රටවල් තරඟේ පරාජයලා තියෙනවා. ගොඩක් ලොකු දේවල් විප්ලව වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ ඊට පස්සේ ආයෙත් ඔයගොල්ලෝ ඒගොල්ලෝ බවුන්ස් බෑක් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් තමයි අපි ඉගෙන ගන්න ඕනේ. කොහෙද පෙරදුනේ, මොකද මොන රීසන්ස් ඉඳලා පෙරදුනේ, අපි කොහොමද එයින් නැගිටින්නේ, ඒක තමයි බලන්න ඕනේ. නැතුව ඔළුව පල්ලෙහා දාගෙන කාටවත් මුණ දෙන්න බැරුව නිකන් යනවට වඩා පුළුවන් තරම් ඔළුව උස්සගෙන කොහොමද ඉස්සරහට අපි තරඟේ ජයග්‍රහණය කළා, ඉස්සරහට තියෙන තරඟාවලි බලෝ කුසලානයක් එනවා, ඒවල කොහොමද හොඳින් ක්‍රීඩා කරන්නේ, ටෙස්ට් චැම්පියන්ෂිප්පේ තරඟයක් පරදුනාට අපි කොහොමද ඊළඟ තරඟ ටික දිනාගෙන කොහොමද අපි ටෙස්ට් චැම්පියන්ෂිප් එකේ ෆයිනල් එකට යන්නේ. ඒ ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් විදිහට දැන් අපි ගත්තොත් අන්තිම අවුරුදු කීපය තුළම වයිට් බෝල් රෙඩ් බෝල් ක්‍රිකට් ළඟ ළඟ යනවා. ඉතින් අපේ ප්ලේයර්ස්ලා කීප දෙනෙක් විතරයි වයිට් බෝලු රෙඩ් බෝලු ගොඩක් කියලා සෙල්ලම් කරන්නේ. ඉතින් මමයි දැන් මමත් ළඟදී තමයි සෙල්ලම් කරන්න ගත්තේ මෙන්ඩිස් ධනංජය. ඒ කට්ටිය විතරයි ඇරෙනකොට අනිත් සියලු දෙනාම රතුපන්දුවෙන් වැඩිපුර සෙල්ලම් කරන කට්ටිය. ඉතින් ඒකේ ගැන කියන්න මං හිතන්නේ ඒක හින්ද කියලා. මොකද මම සෙල්ලම් කරපුදී මට තේරෙනවා මම පොසිටිව් සෙල්ලම් කරා. හැබැයි ගොඩක් අර එළිය බෝල ඩ්‍රයිව් කරලවත් එහෙම ඒ කියන්නේ අපි වන් ඩේ ෆෝමැට් එකේ කරන දේවල් කරලා නෙමෙයි ගොඩක් අඩම අවුට් වුනේ. ඉතින් සමහරක් වෙලාවට හැබැයි පොසිටිව් කියන දේ පොඩ්ඩක් මම ඔළුවට දාගෙන තියෙනවා. මොකද සෙල්ලම් කරද්දී දැන් මොඩර්න් ගේම් එකත් එක්ක ගොඩක් වෙලාවට ඒ පොසිටිව් එක තියෙන්න ඕනේ. අපි පොඩ්ඩක් පුෂ් කරන්න ඕනේ බෝලස් ලව රන් රේට් එක පුළුවන් තරම් උඩ තියාගන්න ඕනේ. ඉතින් ඒ දේවල් මගේ ඔළුවේ ගොඩක් වෙලාවට තියෙනවා. නමුත් ඕවරෝල් ගත්තම මම හිතන්නේ ඒක ගොඩක් බලපෑමක් වුණා කියලා. නමුත් මම හිතන්නේ අපි ගන්න ඔප්ෂන්ස් අපි මැච් එකේ අතුරුතුර ගන්න ඔප්ෂන්ස් සෑහෙන්න කැල්කුලේට් කරලා නෙමෙයි ගන්න. ඉතින් අපි ඒ වෙලාවට ශ්‍රණික ඩිෂන්ස් ගන්නවා. අපි පොඩ්ඩක් ඒක අපි ඒක නොක් අපි කරේ නැත්තම් තව කොහොමද අපිට ගේම ඇදගෙන යන්න පුළුවන් කියන ඒ දේ තමයි මම හිතන්නේ මම දකින්න ඇත්තේ ප්ලේයර්ස් ලගේ. අපි ගන්න තීරණ හරි වැරදි ගොඩක් කියන්නේ කැල්කුලේටඩ් රිස්ක් එක අපි පර්සන්ටේජ් වයිස් ගත්තොත් අපි ගොඩක් වැඩිම රිස්ක් තමයි අපි ෂොට්ස් තමයි අපි සිලෙක්ට් කරගන්නේ. ඉතින් අපි දැක්කා ඒක පකිස්තාන කණ්ඩායමේ උන් සෙල්ලම් කරද්දී උන් ඒ කැල්කුලේටඩ් රිස්ක් එක ගොඩක් වැඩ අඩුම එක තමයි සෙල්ලම් කරන්නේ. අපි ඒක අනිත් පැත්ත. ඉතින් ඒ දේවල් ගොඩක් ප්ලේයර්ස්ත් එක්ක කතා කරා. නමුත් ඒක නිතර නිතර වෙන එක තමයි මං හිතන්නේ සෑහෙන්න කණ්ඩායමකට බලපාන්නේ. ඉතින් ඒක කොහොමද අපි හදාගන්නේ, නැත්නම් ඒ වෙනුවට අපි වෙනත් ක්‍රීඩකව ආදේශ කරනවා නිතර නිතර ඒ ක්‍රීඩකයන්ගෙන් වෙනවා නම්. ඉතින් ඒ දේවල් අපි ඉස්සරහදී තීරණ ගන්න ඕනේ.